මට ඊනාත් යනවා. මෙමයි දැන් ඩීඑස්එල්ආර්ණක මහත්මයලා කරපු දේශපාලනය වෙනස්. ඒ කාලේ තිබුණ දේශපාලනය බ්‍රිතාන්‍යයන් මේ රටේ යම් කිසි ප්‍රාණයකට පාලනයකට ඇඟිලි ගහන කාලේ මේ රටේට ප්‍රභූ පැලැන්තිය ඩීඑස්එල් නායකලා බණ්ඩාරනායක මහත්තයලා ඒගොල්ලෝ වගේ කට්ටිය එවකට රටේට ප්‍රභූ පැලැන්තිය. ඒගොල්ලෝ යම් කිසි ආකාරය පෙළ ගැසීමක් සිද්ධ වෙලා යම් කිසි දේශපාලනයක් කරා. අද ඒ දේශපාලනය කරන්න ගියොත් කවුරු හරි මිනිස්සු හිතයි එයාට පිස්සු කියලා. අද ඒ දේශපාලනය කරන්න යනවා නම් කවුරු හරි අනිවාර්යෙන් පිස්සෙක් වෙන්නත් ඕනේ. ඉතින් අනිත් එක එක්සත් ජාතික පක්ෂයේ දැන් ඩී.එස්. සේනානායකලා නෑ තමයි. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැන් බණ්ඩාරනායකලාත් නෑ. ඉතින් අපි හිතමු එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව වෙනස් වෙලා ඇවිල්ලා රණසිංහ ප්‍රේමදාස මහත්තයල හිටියා, ඩී.බී. විජේතුංගල හිටියා. ඒගොල්ලෝ ප්‍රභූ කියන පැලැන්තියෙන් නෙමෙයි වලව් වලින් ආවෙත් නෑ. නමුත් ඒත් මේ පක්ෂ ජනතාව ජනවරම දුන්නානේ මේ පක්ෂවලට. ඒක හන්දා වර්තමානයේ කවුරු හරි ඩී.එස්.සේනානායකව බණ්ඩාරනායක වෙන්න හදනවා නම් මම හිතන්නේ ඒක ටිකක් හාස්‍යයට ලක් විය යුතු කරුණක්.